राज्य निलधारियों को लिंगिक अल्लास इल्लू सिद्धुवी मक समाज माध्य कालमाई श्रीलंका वैद्य सभा में खटी तो पीली मद स्वाबली मटे पंच पुद्गल खमिटुआ රජයට තුනෙන් දෙකක් නැහැ මරිකාර් කියයි තුනෙන් දෙකක් හම්බුණා කියලා පට්ටවල් බොරුවා තුනෙන් දෙක ජනාධිපතිවරණ හම්බෙලත් නැහැ මහමැතිවරණ හම්බෙලත් රජයට තුනෙන් දෙකක් තියෙනවා මුජුබ කියයි මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තියෙනවා රට පුරා මාර්ග රියනතුරු දිදෙනෙක් එකම තැන මරුට සඳුදා සිට මන්තිරු නීතියත් බලත්මකයි ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීමට බැංකු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය අග මැති යලි අවධාරණය කරයි කොවිඩ් උපදෙස් ඉදිරියටත් අකුරටම ක්‍රියාත්මක කරන්න දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරන්න අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් ප්‍රධානීන්ට උපදෙස් වෙලේ සුදාගේ ඥාතියෙක් හෙරොයින් සමග පොලිස් තලේ අදත් රට පුරා මෙහෙයුම් ප්‍රතිවෙන් දේශීය පුවා ආයතන ප්‍රධානීන්ගෙන් එම ආයතන තුල සේවය කරන කාන්තාවන්ට සිදුවන විවිධ හිංසන ක්‍රියා පිළිබඳව තොරතුරු විටින් විට වාර්තා වනවා බොහෝමයක් තොරතුරු වාර්තා නොවීම මත කාන්තාවන් දැටි මානසික මෙන්ම ශාරීරික පීඩනයකට ලක්වන අවස්ථා බොහෝමයි එවැනි සිදුවීම් යලි සිදු නොවන්නටයි අප මේ පුවත අද ප්‍රථම පුවත ලෙස වාර්තා කරන්නේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ මූල්‍යංශයේ ප්‍රධානියෙකු එහි සේවයේ නියුතු නිලධාරිනියකගෙන් ලිංගික අල්ලසිල්ලූ බව කියන සිදුවීමක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ලෙස ප්‍රචාරය වෙමින් පවතිනවා මේ ඒ පිළිබඳව තොරතුරුයි ආයතනවල සේවය කරන ඇතම් ප්‍රධානීන්ගෙන් කාන්තාවන්ට සිදුවන අතවර සහ ලිංගික අපයෝජන සිද්ධීන් සම්බන්ධ තොරතුරු විටින් විට වාර්තා වෙනවා විශේෂයෙන්ම රාජ්‍ය ආයතන තුල මූල්‍ය අල්ලස් සහ ලිංගික අල්ලස් ලබා ගැනීම සහ ඊට උත්සාහ කිරීමේ සිදුවීම් මාධ්‍ය විටින් විට තොරතුරු වාර්තා කරනවා මෙලෙස නිවාස අමාත්‍යංශය යටතේ ඇති සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ මූල්‍ය අංශයේ ප්‍රධානියකු තමන් යටතේ සේවය කරන නිලධාරිනියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටින බව පැවසෙන වීඩියෝවක් මෙවන විට සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමින් පවතිනවා තමන් යටතේ සේවය කරන නිලධාරිනියන් අපහසුතාවයට පත් කරමින් අයුතු බලපෑම් එල්ල කරන මෙම රාජ්‍ය නිලධාරියාට එරෙහිව වෙනත් චෝදනාද ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වනවා මෙම නිලධාරියාගෙන් කලකපටන් බලපෑම් එල්ලවන බැවින් ඇය මෙලෙස ඔහු තමන් වෙත එල්ල කරන ලිංගික බලපෑම් පිළිබඳව එක් අවස්ථාවක රහසිගතව පටිගත කර ඇති අතර එය මෙලෙස සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා මෙන් කොහොමද පණිවිඩේ මට බැස්ස ඇයි දවසින් දවස වෙනස් කරා එහෙම ගන්න නෑ ඉතින් මං සැට කිව්ව බෑ කියලා අනේ බොරු කිව්ව යනගමන් යන්න බැරිද අනේ මට බැස්ස ඈ බයි ඇයි මගේ කාර් එකේ නගින්න බයිද ඉතින් මොකටද සර් ඔය ගුරුතල් කතාවත් අහහා යන්න ඕනේ හින්දා ඊළඟ කී කියන්නේ කොයිද මං ඒ ගුරුතල් ගත්තා කිව්වද කියලා ඉතින් නේද මොකද අනේ වැඩ නැහැ සර් ඉතින් වැඩ නැති ඔ එනම් මමගේ බොයෆ්‍රෙන්ඩ් එක යනවා නේ බොයෆ්‍රෙන්ඩ් එක ගාව කිසිම යන්නේ බෙරි බොයෆ්‍රෙන්ඩ් එක ඕනෙලා ගන්නේ බෙරි මම බොයෆ්‍රෙන්ඩ් එක යන්නේ කයි මමගේ දැන් මේ මියාර කතා කරාම යන්නේ කයි දෙකක් නේ නෑ ඉතින් ඒව නෙවෙයි ෂෝට් ලිව් දෙකයි නේ තියෙන්නේ ඒ උනම් ඉතින් ෂෝට් ලිව් විතර හප්ටි ගන්න බෙරි ෆුල් ඩේ දාන්න දාගෙන යන්න බෙරි අර ආපු විදිය ගියපු විදිය ඈ අනේ සර් ඔක බලන්න කියලා මම දැන් දවස් වෙනස් කරන්නේ නෑ ඉතින් නෑ ඉතින් මම අනේ මට බෑ සර් අන්න ආපෝ කියන දැන් කියන බලමු කියලා දැන් ආපෝ කියන වට බෑ කියලා හරි දැන් අනේ සර් ඔක බලන්නකෝ හරි ඒක බලන වැඩ නැති කියලා ඉතින් අපි එනවා ඔයාලේ තව කට්ටිය ඉන්නවා ඒගොල්ලමත් එක යන්න අඥාන පුළුවන් ඉතින් එහෙම ඉතින් හැමෝම එක යන්න කියෝ ඉතින් මම බල බගුලක් වෙනවා හතයි හැබැයි උනාට මම තාම බලවෘත්තින් ඉන්නවා මොනවද කියයි කියලා කොහෙලා තමයි හොඳද ඒක දැන් ඔය හිටිය ගමන් බයිට නේ මොකද නෑ එහෙම නෙමෙයි තිස්සම මොකටද බය වෙන්නේ මං ඉතින් සර්ගේ දුවගේ වයස වගේනේ
අද දිනේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතා බහට ලක්වන මෙම වීඩියෝ දර්ශනය පිළිබඳව සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශයක් ද නිකුත් කර තිබෙනවා. ඒ අනුව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ඉහළ නිලධාරියෙකු විසින් ලිංගික අල්ලස් ඉල්ලීමක් සම්බන්ධව ප්‍රචාරය වී ඇති බව එහි සඳහන් වෙනවා. එකී සිද්ධිය 2015 වර්ෂයේ ජූනි මාසයේ සිදු වූ සිද්ධියක් බවත් ඒ සඳහා අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් මේ වන විටත් සිදු වෙමින් පවතින බවත් අවධාරණය කරන බවත් එකී පරීක්ෂණය සඳහා කිසිදු විටක මැදිහත් වීමක් සිදු කර නොමැති බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන සියලු සහයෝගය ලබා දී ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිච්ඡ සරණ කරුණාරත්න මහතා පවසා තිබෙනවා. කෙසේ වෙතත් මෙම සටහනට අනුව 2015 වසරේ මෙවැනි ලිංගික අල්ලස් ඉල්ලීමක් අදාළ නිලධාරියා සිදු කර තිබේ නම් මේ ගතවන්නේ 2020 වසර වන බැවින් වසර 5ක කාලයක් යනතුරු මෙවැනි සිදුවීමක් විභාග කර අවසන් කර ඊට නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වූයේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳවත් ජනතාව තුළ සැකයක් මතු නොවන්නේද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්ඩාරච්චි මහත්මියගේ උපදෙස් පරිදි පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. වෛද්‍යවරුන් හෙදෙහෙදියන් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු රෝගී සත්කාරක සේවාවන්වල නිරතවන සෑම අයෙකුටම ජනතාව තුල පවතින්නේ මහත් වූ ගෞරවයක් සහ ආදරයක් භක්තියක්. නමුත් ඇතම් අවස්ථාවන්වලදී රෝගින්ගේ ජීවිත අනතුරේ දමමින් කටයුතු කරන වෛද්‍යවරුන් රෝහල් කාර්ය මණ්ඩල පිළිබඳ තොරතුරු ඕනෑතරම් අප අසා තිබෙනවා. දෙවිවරුන් වෛද්‍යවරුන් රෝහල් කාර්ය මණ්ඩල ජනතාවගේ ජීවිත බේරා ගන්නට දරන්නේ තමන්ගේ ජීවිතයේද මහත් අනතුරට හෙළමින් දැවැන්ත වූ උත්සාහයක්. මේ අතරතුර රෝගී ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගී අහිංසක ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන්ට කිසියම් අසාධාරණයක් සිදු වුවහොත් ඒ පිළිබඳ සාධාරණයක් ඉටු කර ගැනීමට ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. නමුත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිබඳවද ඇතැම් අවස්ථාවන්වලදී චෝදනා එල්ලූ අවස්ථාවන් බොහොමයක් දක්නට ලැබුණා. ඒ තුල ඒකාධිකාරයක් පවතින බවටත් ජනතාවට සාධාරණයක් ඉටු නොවන බවටත් ප්‍රධාන වශයෙන්ම චෝදනා එල්ල වුණා. මේ අතරතුරයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳ සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙන්නේ. වෛද්‍ය සභාවේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශ්ව වලින් තමන් හට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් වී ඇති බවත් එම පැමිණිලි වලින් ඉල්ලා සිටින ප්‍රධානතම කාරණය වන්නේ වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට ඇතිව ඇති බලපෑම හා නැවත වෛද්‍ය සභාව ස්වාධීනව කටයුතු කරන ආයතනයක් බවට පත් කරන ලෙස බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පවසන්නේ. ඉදිරිපත් වූ ප්‍රධාන පැමිණිලි පහක් කෙරෙහි සිය අවධානය යොමු වූ බවද අමාත්‍යවරිය පවසනවා. ඒ අනුව මේ දිනවල දැඩි කතාබහකට ලක් වූ ජාත්‍යන්තරය පිළිගත් විදේශීය විශ්වවිද්‍යාල සහතික ලියාපදිංචිය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධිමාලාව වෛද්‍ය සභාව තුළ පුරප්පඩු වී ඇති වෛද්‍ය සභා නියෝජිතයින් පත් කිරීම සඳහා පවත්නා වූ නිල වර්ණයේ දිගින් දිගටම කල් දැමීම අවශ්‍යම අවම අධ්‍යාපන සුදුසුකම් සපුරා නැති වෛද්‍යවරුන් වෛද්‍ය සභාව තුල ලියාපදිංචියට කටයුතු කිරීම විදේශ වෛද්‍ය උපාධිය ලබාගත් ශිෂ්‍යයින්ගේ වෛද්‍ය උපාධිය ලියාපදිංචි කිරීම සඳහා පවත්වනු ලබන ERPM විභාගයේ කල් දැමීම සහ වෛද්‍ය සභාවේ විෂය පතේට හා පෞතිර නීති වලට පරිබාහිරව වෛද්‍ය සභාව තුල පැමිණිලි විභාග කිරීම සිදුවන බව එම ඉල්ලීම් බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය පවසන්නේ. ඉහත කරුණු පිළිබඳව අධ්‍යයනය කර ස්වාධීන වාර්තාවක් ලබා දීම සඳහා වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරීමට තීරණය කළ බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පවසනවා. විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත පෙරේරා, රාගම වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ප්‍රශාන්ත විජේසිංහ මහතා, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, විශේෂඥ වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න මහතා සහ විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා මෙම විශේෂඥ කමිටුවට ඇතුළත්. රත්නපුර අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දියුරුම්පිටිය ප්‍රදේශයේදී සිදු වූ රියනතුරකින් පුද්ගලින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ සිදු වූ රියනතුරු වලින් පුද්ගලින් 19 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. රත්නපුර අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දියුරුම්පිටිය ප්‍රදේශයේදී රත්නපුර දෙසට ගමන් කළ ත්‍රිරථ රථයක ඊට පිටුපසින් පැමිණි ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අනතුරින් මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 48, 53 සහ 57 යන වයස්වල පසු වූ පුද්ගලින් තිදෙනෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවටගෙන තිබෙනවා. කුරු
प्रदेश बलंगुड सीट कुलमे पौदलिक बस प्रत्याक सबरक मूपला सभा सेवकिन ब्रगत बस प्रत्येक मुहट मुहन गटीमेन अणतुरा අනතුරින් සබරගමු පළාත් සභාවේ සේවක බස් රථයේ රේදුරු ඇතුළු පුත්කලින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතරින් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය සඳහන් කළේ. අනුරාධපුර මෙදවච්චියේ ප්‍රධාන මාර්ගයේ පූලියන් කුලම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් 31 හැවිරිදී යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් වී ඇති අතර අත්තරංගුඩපත් බස් රථයේ රියදුරු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. තිරංග ක්‍රියා විරහිත වීමෙන් බැකෝ යන්ත්‍රයක් බලංගොඩ බෙලිකුළුවේ විශ්වවිද්‍යාලය අසල පිහිටි සමූපකාර වෙළඳසැල අසල ත්‍රිරථ රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. මෙම අනතුරින් යතුරුපැදියකටද හානි සිදු වී තිබෙන අතර ත්‍රිරථ රථයේ රියදුරු තුවාල ලැබූ බවයි පොලිසිය සඳහන් කළේ. मंत्री नीति अटते सीडूम त्रीरोध रथ सह यात्रुपदि मार्गे वंपस तीरवे पमन दहवने किरीमे पेरहुरुवाक अददिन आरंभवुना मेअतर मंत्री नीति उल्लंघने करनेरियदुरंट रुपियल देदहसक स्थानीय दडयक पेनवीमट तीरणे करतिबेनवा कोलंब सह तदासन प्रदेश दिगिन दिगटम अतिवन मार्ग तदबदे औवकिरीम संदहा प्रमुखता मंत्री नीति बलात्मक किरीमट श्रीलंका पोलिस कटियुत कला कोरोना वैरस व्याप्तियन पशु जनाधिपति वरागे उपदेश पारिधि वाहन तदबदे औवकिरीम संदहा यली बलात्मक किरणु मिम मंत्री नीति तुल श्रीलंका गुवाहाटी विसिन पोलिस सहाय संदहा विशेष ड्रोन मेहुमग दियात करति बेनवा एणु कोलंब नगरेट पिविसन प्रधान पिविसन मार्ग लेस सलकेन राजगिरिय नुगेगुड बोरेल्ल सह गालु पार आवरणे वन पारिधि श्रीलंका गुवान हमुदाव ड्रोणयान हतरक उपयोगी करगनिमिन निरीक्षण कटियुतु वल यदि सिटिनवा मेम ड्रोणयान मगिन मार्ग तदबदेट अदालव लबा गन्ना तोरतुरु एसनिन पोलिसियट लबा दीमट पियवर गन्ना बवाय श्रीलंका गुवान हमुदाव प्रकाश कले मार्ग नीति पिलिबंद दनुवत किरण पोरु मार्गवल प्रदर्शनय किरीमट पोलिस खांतावन पसुगे दिनवल योदागत आयुरु दक्नट लबुना एलेस पोरु प्रदर्शनय करमिन मार्गवल राजकार्य कटियुतु सिदु कल पोलिस खांतावन निम राजकार्य वलिन इवत किरीमट तीरणय करति वेनवा बस्नाहिर पलात भार ज्येष्ठ नियोज्य पोलिस पति देशबंधु तेन्नकोन महता विसिन रथवाहन कोट्टाश्य निलधारिन वेत ईट अदाल उपदेश लबा दी अति बव वार्ता वनवा मेत्र सियलुम त्रिरोध रथ सह यात्रुपेदी मार्गे वंपस तीरुए पमनक दहवने किरीमे पेरहुरुवाक अद सिट आरंभ वुना एणुव मार्गे वंपस तीरुए बस रथ वलट अमतरव त्रिरोध रथ सह यात्रुपेदी गमन कल युतुई राजकार्य संधा पेमिनेन कार रथ सह वैन रथ वलट प्रमुखत्वयक लबा दीम संधा मेलेस बस रथ त्रिरोध रथ सह यात्रुपेदी एक मंत्रिरुकट यमु किरीमट पियवर गेन तिबेनवा अपि इल्ला सिटिन्ने लकुनु कर ऐति स्थान वलदी बस रथ मंत्रिरु बस रथ संधा लकुनु कर नोमेति स्थान වලදී වම් තීරුවත් බස් රථ සඳහා භාවිතා කරන්න කියලා ඉතාමත්ම කරුණාවෙන් ඒ වගේම යතුරු පැදි සහ ත්‍රිරෝද රථ පාරේ වම් තීරුව පමණක් භාවිතා කරන්න කියලා දැන්නට අපි සිකුරාදා දක්වා මේගොල්ලන් මේ අනුගත කිරීමට උත්සාහ කරනවා ඊළඟ සඳුදා ඉඳලා මේ නීති කඩ කරන සීළු දෙනාටම විරුද්ධව නීතිමය වශයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා මාර්ග නීති කඩ කිරීම සම්බන්ධයෙන් රුපියල් 2000ක දඩපත්‍රිකාවක් තියෙනවා එහෙම නැත්නම් අධිකරණයේ මෛත්‍රාත්වරයා නියම කරන නදඩේට හෝ වෙනත් දඬුවමකට මස්පිනිස ගවයින් ඝාතනය කිරීමට තමාද විරුද්ධ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. එයද කොළඹදී අදහස් දක්වමින් මේ ගව ඝාතනයට එරෙහිව විශේෂාංගය. දෙවරක් වැඩි මේ ධර්මද්වීපය තුල ඕනෑම ජාතිකයෙකුට ඕනෑම ආගමිකයෙකුට පිට රැටියෙකුට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ අයිතිය හිමිකම ලබා දී තිබෙනවා මිනිසුන්ට විතරක් නෙවෙයි සතුන්ටත් ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතු බව සියලුම ආගමික නායකයන් ශාස්ත්‍රවරුන් සිය ආගම් වලට අනුව පෙන්වා දෙනවා මිනිසුන්ගේ කුස පිරවීමට රස මසවලු වෙනුවෙන්
අහිංසක සත්වයින් ඝාතනය කිරීම පිටුදැකීම උදෙසා ගනු ලබන ඉදිරි පියවරක් ලෙස ගව ඝාතනය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය කල් නොයවාම ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය රටේ සමස්ත ජනතාව පෙන්වා දෙනවා මේ සියත ප්‍රවෘත්ති වෙත WhatsApp මාර්ගිකව සිය අදහස් පළ කරන ජනතාව ශරීරයක් පවත්වාගෙන යාමට කිසිම මස් වර්ගයක් අවශ්‍ය වන්නේ නැත. ගවයා යනු මනුෂ්‍යයාට ඉතාම හිතකර පවුල් පිටින් පෝෂණය කරන ඉතාම උතුම් විශාල සතෙකි. කළු අද නිර්ගමනී ගව ඝාතනය තහනම් කිරීමට කිරිගොවීන් වන අප 100 200ක් නැමැත්තෙමු. නමුත් අද නිර්ගමනී කිරිගොවීන් දැක වෙනවා ගැටලුවක්. එය මන්ද විපජන පිරිමි සතුන් සහ පිරිමි උත්පාදනය කරන්න බැරි දෙනු. ඒ සත්තුන්ට කරන්නේ මොකද්ද කියලා අපේ සත්තුන්ගේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ගොවියන් සහනයක් වෙන ලෙස ඒට යමක් සිදු කර ගව ඝාතනය නවත්වන්නේ නම් ඔබතුමාට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ගව ඝාතනය අපි මේ සතුන්ව මරන් කරන එක හොඳ නැහැ. ඒ සතුන්ටත් අපි වගේම ජීවිතයක් තියෙනවා. ඒ නිසා මම නම් කියන්නේ ජනාධිපතිතුමාට මේක වාම නවත්වන්න කියලා. අගමැතිතුමා ගව ඝාතන සම්බන්ධව ගත් තීරණ වඩාත් හොඳ දෙයක්. අපේ රටත් හොඳයි. अभी तक मन रटे ओजे नवत्ना वा तुंदवा अपे रटे सहन सत्वा රජයේ විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන එහෙත් කල්ගිය ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාව පිළිබඳව අද පැවති උත්සවයකින් අනතුරුව රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ මහතාගෙන් අප විමසීමක් කළා. ගව ඝාතනය තහනම් කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් මීට පෙර පැවති අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ වගේම ඒක සාකච්ඡාවටත් භාජනය වුණා. තවදුරටත් සාකච්ඡාවට භාජනය කිරීම සඳහා ඒක කල් තිබ්බා. ප්‍රමාද වෙනවා නෙවෙයි ඒකේ තවත් විවිධ අදහස් මතු වුණා ඒ විවිධ අදහස් සියල්ලම සැලකිලට භාජනය කිරීම වැදගත් නිසා ඉදිරි සතියකට ඒක කල් තිබුණා ඒ පිළිබඳව මෙහෙමයි සමාජය ගත්තොත් බෞද්ධ සංස්කෘතිය තුල ගොඩනැගිච්ච රටක් හැටියට අපි මේ රටේ මිනිස්සු ආශ්‍රිතව ජීවත් වෙන සතෙක් හැටියට මස් පිණිස ආහාරයට ගැනීම සඳහා ගවයින් ඝාතනය කිරීම සුදුසු නෑ කියන මතය තමයි මමත් දේශීය කර්මාන්තකරුවන් නගා සිටුවීමට නම් බැංකු විසින් ඩල් පහසුකම් ලබා දීමේදී ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ බත්තරමුල්ල දියත පරිශ්‍රයේ පැවති උත්සවයකදී. සාම්ප්‍රදායික හස්තකර්මාන්ත ශිල්පීන් සවිබල ගැන්වෙන ජාතික හස්තකර්මාන්ත නිෂ්පාදන අලෙවිපොළ අද බතරමුල්ල දියත උයනේදී ආරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ කර්මාන්ත කරුවගේ ආර්ථිකය ශක්තිමත් කරලා දේශීය කර්මාන්තය තුල අපේ ජනතාවට නව ආකල්පමය වෙනසක් හැඟීමක් දේශීය කර්මාන්ත කරේ පිළිබඳව හිතියන්න පුළුවන් වැඩපිළිවෙලක් සකස් කළ යුතුව පවතිනවා. ඒ වගේම වෙළඳපොළ අරමුණු කරගත්ත ඒ දේශීය කර්මාන්ත අපි වර්ධනය කරන්න ප්‍රවර්ධනය කරන්න අපි කටයුතු කරනවා. පසුගිය ආණ්ඩුව කාලේ දේශීය ශිල්පීන් විතරක් නෙවෙයි දේශීය කර්මාන්ත සෑම එකක් පිළිබඳවම ඉතාම අඩු අවධානයක් සැලකිල්ලක් දක්වලා තිබුණේ මට මතකයි එදා හිටපු මුදල් ඇමති රවි කරුණානායක මැතිතුමා පාර්ලිමේන්තුවේදී කියනවා බෝගවලට පොහොර දාලා වැඩක් නැහැ ඒක කිසි ප්‍රතිඵලයක් නැහැ කියලා. කෘෂි කර්මාන්තයේ පමණක් නෙවෙයි ප්‍රදේශික සෑම කර්මාන්තයක්ම බිඳ වැටෙන අයුරින් තමයි ඒ ආර්ථික ප්‍රතිපත්තිය ගොඩනගලා තිබුණේ. නමුත් අද දේශීය කර්මාන්ත කවලට ග්‍රාමීය කර්මාන්ත වලට ඉහළ පිළිගැනීමක් ඉහළ අවධානයක් ලැබෙන වාතාවරණයක් ඇති කරන්න අපට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. දේශීය ආස කර්මාන්තයේ වඩාත්
ප්‍රචලිත කරන්න. නම් අපි මේ නිෂ්පාදන අලෙවි කිරීම ඒ වගේම අපි පාවිච්චි කිරීම කළ යුතුව තියෙනවා. මෙවැනි වෙළඳ පොළවල් තිබීම තුලින් වඩාත් උනන්දුවක් දක්වන්න සහ මේවා ප්‍රචලිත වෙන්නට එක හේතුවක් වෙයි. අද විශේෂයෙන්ම ගමේ ශිල්පීන්ට තියෙන ප්‍රශාල ප්‍රශ්නය තමයි බැංකුවකින් ණය ගන්න ගියා. තමන්ගේ කර්මාන්තය දියුණු කරන්න ඉදිරියට ගෙන යන්න මුදල් අවශ්‍යතාවය. බැංකුව මම හිතන්නේ මීට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි මම විශ්වාස කරනවා. වගේම අද මහජන බැංකුවේ සභාපතිතුමා ඉන්නවා. මම හිතන්නේ තුමා මෙවැනි අවස්ථාවකදී මෙවැනි ප්‍රදර්ශන තියෙන අවස්ථාවවලදී උන්ගේ බැංකුවේ తాවකාලික ශාඛාවක් මේ විවෘත කරලා මේ කලා ශිල්පීන්ට අවශ්‍ය වන මුදල් ප්‍රමාණය හා එහෙම නැත්නම් යම් මුදලක් ලබා ගැනීමට වැඩපිළිවෙලක් ණය සහනාධාරයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා නම් මම හිතන්නේ කලා ශිල්පීන්ට වඩාත් එය ප්‍රයෝජනවත් වෙයි කියලායි මම විශ්වාස කරන්නේ. आंडु क्रम व्यवस्थाव संशोधने किरीमट वत्मन आंडुवट तुनिन देकक बलया पार्लिमेंतुव तुल नुमेति बव पार्लिमेंतु मंत्री सेंबरी कार्मकता पवसनवा याद विपक्ष नायक कार्यालय पवतीमा देहमुगदे ඒගොල්ලන්ට තුනෙන් දෙකක් ගන්න නම් අනිවාර්යයෙන්ම ඇමති කටසූප්පු කරන්න ආස වෙන දෙන්නෙක්ව අඩු ගානේ විපක්ෂයෙන් උස්සන්න වෙනවා අල්ලස් දීලා උස්සන්න වෙනවා පගාව දීලා උස්සන්න වෙනවා තුනෙන් දෙකක් හම්බුණා කියලා පට්ටවල් බොරුවක් තුනෙන් දෙකක් ජනාධිපතිවරණ හම්බෙලත් නැහැ මහමැතිවරණ හම්බෙලත් නැහැ ඒ නිසා වර්තමානයේ මේ මොහොතේ මේ රටේ පවතින ව්‍යවස්ථාව අනුව යම්කිසි වෙනසක් කරන්න තුනෙන් දෙකක් අවශ්‍යයි ඒ තුනෙන් දෙක මහජනතාවගේ ඡන්දෙන් හම්බෙලත් නැහැ පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි නියෝජනයෙන් හම්බෙලත් නැහැ ඒ ඔලුගෙඩි නියෝජනය කෘතිමව විකෘති කරලා 2010 කරා වගේ අල්ලසට පගාවට දෙතුන් දෙනෙක් ඉස්සුවොත් තමයි හදාගන්න පුළුවන් වෙන්නේ මේ ව්‍යවස්ථාවක් හදනවා හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා කියන්නේ පුද්ගල සාධකයක් බද්ධ කරගෙන පුද්ගලයෙක්ව ඉලක්ක කරගෙන මේක හදන්න බෑ මේක තනි කරලා පුද්ගලයෙක් දෙන්නෙක් ඉලක්ක කරලා හදලා තියෙන්නේ වර්තමාන ජනාධිපතිතුමාට අසීමිත බලයක් ලබා දෙන්නත් ඒ වගේම වර්තමාන අගමැතිතුමාව පියන් කෙනෙක් කරන්න ඉලක්ක කරලා යුද්ධය දිනපු ජනාධිපතිවරයාව පියන් කෙනෙක් කිරීමේ අදහසින් තමයි මේ ගෙනලා තියෙන්නේ. ඒ නිසා අද අපිට පේනවා ආණ්ඩුව ඇතුලේ බරපතල බෙදීමක් ඇති වෙලා තියෙනවා. බරපතල මේ බෙදීම තුල මේ අයට දිග ගමනක් යන්න බැරි බවක් අපිට පේනවා. අපි ඊටම පැහැදිලි ලක්ෂයන් දොන දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මහරජාණන්ව හැටියට ඉඳලා පියන් කෙනෙක් වෙන්න එතුමා කැමති වෙයිද කියන එක අපි බලා ගන්න ඕන. මේ කරන වැඩේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් නිපුටා දාන වැඩේ. අනාගතයේදී ඉතින් නාමල් කුමාරයාට ඔටුනු බලන් දන්නවත් හම්බෙන්නේ නැහැ. මේ අතර මෙම මාධ්‍ය හමුවෙන් අනතුරුව විපක්ෂ නායක කාර්යාලයේ පැවති තවත් මාධ්‍ය හමුවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හිමිව ඇති බවයි. මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තියෙනවා. ඉතින් තුනෙන් දෙකක් තියෙනවා නම් තව මොකටද මේ අලුත් ව්‍යවස්ථා සංශෝධන? පාර්ලිමේන්තුවේ ගනලා හැම දෙයක්ම සම්මත කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙද්දි දැන් මේ පාර්ලිමේන්තුවේ මේක ලහිලයියේ සංශෝධනය කරන්නයි අවශ්‍යතාවයක් නැහැ. ඒක අපිට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් බලය තියාගෙන මොකද්ද මේගොල්ලන්ගේ ගමනට තියෙන බාධා? ඒ බාධාව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මොකද්ද මේගොල්ලන්ගේ ඉස්සරහට යන්න බැරි? මොකද්ද මේගොල්ලන්ට තියෙන ගැටලුව? කරන්න පුළුවන් දේවල් තියෙද්දි කරන්නේ නැතුව එක පුද්ගලයකට අසීමිත බලතල දෙන්න යන්නේ මොකක් වෙනුවෙන්ද කියන ගැටලුව තියෙනවා. සියලු දෙනාම අපි පිළි අරගෙන තියෙනවා මේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන අසීමිත බලතල මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිදායකයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විතරක් නෙමෙයි මේ රටේ ඉදිරි ගමනට ඒ තරම් ඒක සුදුසු නැහැ කියන මතය අපි කීප වතාවක් මේ රටේ තහවුරු කරලා තියෙනවා. විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ප්‍රතිපත්ති මෙවසෙන් ඉදිරිපත් කරලා තිබුණා 19 අවශ්‍ය කරන්න ඕනි කියන එක. ඒකට මුළු කැබිනට් එකම එකගුණා. මේ 19 ගණාවේ රටට හොදක් කරන්න නෙමෙයිනේ. ස්වාධීන කොමිෂන් සභාව තිබ්බට ස්වාධීන වුණාද? 19 ගණාවේ රට විනාශ කරන්න. 19 නිවස්ථා සංශෝධන අඩුපාඩුකම් තියෙනවා. හැබැයි ඒ අඩුපාඩුකම් මකාගෙන ඒකේ තියෙන හොඳ දේවල් එක්ක ඉස්සරහට යන්න ඕනකම තිබෙන්නේ. 20 වෙනි සංශෝධනින් මොකද්ද යෝජනා කරන්නේ? ඒකෙන් යෝජනා කරනවා කොමිෂන් ටික අහෝසි වෙනවා. මුදල් සම්බන්ධයෙන් විගණන කිරීම ජනාධිපතිගේ අගමැතිගේ ඒවා අහෝසි වෙනවා. जनाधिपति मैत्रिपाल सिरसेन वेत्तमच्चीन दहनमे निशा मे रट संपूर्ण विनाशुना इतमाट मेक पालने बेरुना इतमा लुकु अर्बुदेकट गीय अपि कोहित्म कमितिने गोटाबे राजपक्ष मेत्तमा वेनी अर्बुदेकट दान्ने मे आकारे क्षत संशोधने कुनु संशोधने मे उदव्य කිසිම ලැජ්ජාවක් නැතුව මුල්ම අවස්ථාවේ ගෙනෙන්නට කටයුතු කරන්නේ මේ රටේ සිවිල් සමාජය ඔබලා මේ කරන්නා වූ කැත වැඩ
මුල්වස්ථාවේම පරාජය කරන්නට පෙළ ගැසි හමාරයි කියන කාරණාව තේරුම් ගන්නට ඕනයි මේ හදන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ සංශෝධන වලට උචිත විදිහට උත්තර දෙන්න පුළුවන් පිරිසක් ජනතාව වෙවලා තියෙනවා ස්වාධීන කොමිෂන් සභාව වලින් පහුගිය දවස්වල මොකද්ද සිද්ධ වුනේ සත්‍ය ස්වාධීනත්වය අපි අනිවාර්යයෙන්ම අපේ ව්‍යවස්ථා සංශෝධනය තුළ ලබා දෙනවා ජනාධිපතිවරයා නීතියට උඩින් තියන්න තමයි මේ ව්‍යවස්ථා කැඳුම් පත ගෙනල්ලා තියෙන්නේ අපේ රටේ කිසිම පුද්ගලයෙක් නීතියට උඩින් තිබිය යුතු නැහැ රටේ නීතියට යටත් වෙන්නට ඕනේ ඒක පළවෙනි පුරවැසියාගේ සිට යටම ඉන්න පුරවැසියා දක්වා එය සර්ව සාධාරණ වීතුයි 20 වෙනි සංශෝධනයේ රහසේ හොරින් කරන එකක් නෙමෙයි ඉදිරිපත් කරලා ඒවා සාකච්ඡා කරන්න සලස්සලා දින නියම කරලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඕන කෙනෙකුට විවාද කරලා ඒවා සංශෝධනය කරන්න පුළුවන් හැටියට තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ ඊට පස්සේ ඒක 3න් 2 ඡන්දකින් අනුමත කරලා තමයි ක්‍රියාත්මක වෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන් පක්ෂ නායකත්වයේ ලබා ගැනීමට වුවද සූදානම් බව එම් පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා කැලණිය රජමා විහාරස්ථානයේ වෙත ගිය ඒ මහතා ආගමික වතාවත් වල නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මේ බව සඳහන් කළා දැන් ඔබතුමා හිතනවාද පක්ෂයේ මේ දින තත්ත්වෙන් ගොඩ ගන්න පුළුවන් කියලා නෑ අනිවාර්යයෙන්ම ගොඩ ගන්න පුළුවන් මහමැතිවරණයේදී මං හිතන්නේ පරාජයක් නෙවෙයි අපිට හොඳ අවස්ථාවක් ලැබුණේ දැන් මේ පක්ෂ ආපු මුලම නින්න ප්‍රතිසංවිධානය කරන්න නායක රණවන්දි වික්‍රමසිංහ මහතා ඉවත් වෙනවා කියලා ප්‍රකාශ කර තියෙනවා එතකොට නායකත්වය එක්සත් ජාතික පක්ෂයේ ලැබෙන්නේ උපනායකටද ඉදිරියේදී ඒකත් මං හිතන්නේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ රැස් වෙලා ඒකලන් රද්දුරට සාකච්ඡා කරලා හරි තීරණයක් ගන්න. ඔබතුමා බලාපොරොත්තු වෙනවද පක්ෂ නායකත්වයේ? අනිවාර්යයෙන් මේකත් මේ සියලු දෙනාගේම විශ්වාසය තියනවා නම් වරම නායකත්වයට ඉදිරිපත් වෙන මම ලැස්තියි. කංගකලාර තවත් මේ නායකත්වයේ බලාපොරොත්තු වෙන අය ඉන්නවා. ඇත්තම මමත් මේ නායකත්ව පුටුවට කැදරකමක් නෑ. මේ පක්ෂේ ආරක්ෂා කරන්න ඕනේ මේ චේතනාව විතරයි මට තියෙන්නේ. 20 වෙනි සංශෝධනය ගැන මොකක්ද ඔබතුමාගේ අදහස? ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තක තියලා ඒකාධිපති ස්වරූපයක් ගන්න සංශෝධනය කැටිටයි අපි දකින්නේ. මේ කනගාටු වෙන රොත්තාවය දක්වන්නට ඉදිරියේදී ඉදිරියට එනවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුවේ නියම කරන්නේ සංශෝධන පොරිය දුක්මාලෝ. නෑ අපි හරි වෙලාවට අපි ජාතික ලයිස්ට්ේ ෆේවරිට් පත් කරනවා. පාර්ලිමේන්තුවේ විතරක් ඒ සරණ ගෙනියන්නට මේ රටවටේම ගිහිල්ලා රටේ ජනතාව දැනුවත් කරන්න ඕනේ මේ විශ්වම සංශෝධනයෙන් කොහොමගේ හානියක්ද ජනතාවට ඒ වගේම ඉදිරියේදී රටට ෆෝන් එක Then third eye විශේෂාංගය Third eye සිය දෛනික ගමනාගමන කටයුතු සිදු කර ගැනීමට ඇති එකම මාර්ගය අබලන් වීම හේතුවෙන් මතුගම නුගගහලන්ද ප්‍රදේශයේ ජීවත්වන පවුල් 100ක පමණ ජනතාව මහත් පීඩාවන්ට ලක්ව සිටිනවා මතුගම බ්‍රීෆ්වත්ත ග්‍රාමයේ පවත්වාගෙන යන වැලි තොටුපළට යන්නේන බර වාහන නුගගහලන්ද මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන් මෙලෙස මාර්ගය අබලන්ව ඇති බවයි ගම්වාසීන් චෝදනා නගන්නේ පාසල් දරුවෝ පවා මේ ඉස්කෝලේ ගියේ නැහැ මොකද ට්‍රිවිල් එකක් නැතු මඩ නාගෙන තමයි යන්නේ ඉතින් මනිම පිළිතුරක් මෙහෙට ඕනේ නැත්නම් අපිට ඇත්තටම සිද්ධ වෙනවා එක ලොරියක්වත් නැහැවි තින්න තරමට අනිවාර්යෙන් පාර වහනවා වැලි ගෙනියන වාහන ගිහිල්ලා ගිහිල්ලා මේ පාර විනාශ කරලා දින දැන් දෛනික කටයුතු කරගන්න පාරට යන්න විදිහක් නැහැ රාජකාරී කටයුතු සඳහා දිනපතා මෙම මාර්ගයේ ගමන් කරන බොහෝ පිරිසක්ද ඇතුළුව පාසල් දරුවන් වයෝ වෘද්ධ පුද්ගලයන් සහ රෝගීන්ද මේ හේතුවෙන් මහත් දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා තේ රබර් වැනි නිෂ්පාදන වෙළඳපොළට ප්‍රවාහනය කිරීමේදීද මේ ජනතාවට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතාවයන් හමුවේ ඔවුන්ගේ ආර්ථිකයටද මෙය මරු පහරක් වී තිබෙනවා අවස්ථා කිහිපයකදී ඔවුන් මේ පිළිබඳ විවිධ ඉල්ලීම් සිදු කර තත් මෙම ගැටලුවට තවමත් නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් ගම්වාසීන් පසුගියදා එම ප්‍රදේශයේ උද්ඝෝෂණයකදී නිරත වුණා. අපි කාලය ඇතිසි හැමෝටම කියන මේ මේ යන්න එපා. මේ වැලි දොටුපළ වල අයිතිකාරය අයට ගිහින් කිව්වා. ඒත් මේ මිනිස්සු අපි හදලා දෙන්නම් කියනේ ඒත් හදන්නේ. දැන් මේ පාරවල් අපිට හදලා දෙන්න යන්න පුළුවන් තත්ත්වෙට. ඉතින් අපිට වෙහෙජ් යන්න යන්න ඕන අපි කෙනෙක් යන්න ඕන දිනේ. වෙහෙජට ඇදිලා තියෙන දැනුත් මේ හති හැදිලා ඉන්නේ. ජනාධිපතිතුමාට පින්දිද්ද වෙනවා අපිට පාර හදලා දෙන්න. මතුගම නුගගහලන්ද සිට තාලවිල දක්වා වෙන මෙම මාර්ගය පිලිසකර කොට ජනතා අයිතියට පත් කරන තෙක් සියත තර්ඩයි අවධානයෙන් තර්ඩයි
කොවිඩ් පාලන උපදෙස් කෙරෙහි දෙමාපියන් ගුරුවරුන් සිසු දරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාව මේ වන විට අඩු අවධානයක් යොමු කර ඇති බවට ඇතැම් පාසල් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ අතර මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතින් සංඛ්‍යාව 3271 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය අසාධනය වූ රෝගීන් 9 දිනක ඊයේ දින මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුත්කලින් 9 දිනාම විදේශයන්හි සිට මෙරටට පැමිණි අයවලුන් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඒ අතුරින් කුවේට් සිට පැමිණි පුත්කලින් 3 දිනක, කටාර් සිට පැමිණි පුත්කලෙකු, එක්සත් අරාබි එමිරාජ්ය සිට පැමිණි පුත්කලින් 7 දිනක සහ ඉන්දියාවේ සිට පැමිණි ඉන්දියානු සිවිල් නාවිකයෙකුද වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. සමස්ත ආසාදිතයින් අතුරින් පුත්කලින් 3021 දෙනෙකුම මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. වෛරසය ආසාදිනය වීම හේතුවෙන් තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 237 දෙනෙකු පමණයි. මේ අතර අද වන විට මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව 257477ක් සිදු කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ අනුව ඊයේ දිනට පමණක් මෙරට PCR පරීක්ෂණ 1810ක් සිදු කර තිබෙනවා. මේ අතර කොවිඩ් පාලන උපදෙස් කෙරෙහි දෙමව්පියන් ගුරුවරුන් සිසු දරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාව මේවන විට අඩු අවධානමක් යොමු කරන බවට ඇතැම් පාසල් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ හේතුවෙන් පාසල් ප්‍රවාහන සේවා සැපයීම, පාසල් ආපන ශාලා පවත්වාගෙන යාම ඇතුළු පාසල් දරුවන් ඍජුවම සමාජයට මුදා හැරෙන සෑම අවකාශයක් තුළම ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ සමාජ වගකීම පාසල් බලධාරීන් ප්‍රමුඛ පාසල් ප්‍රජාවට පැවරෙන අතර දරුවන්ගේ අසනීප තත්ත්වයන්හිදී දැඩි අවධානය යොමු කරමින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි උපරිම ලෙස සැලකිලිමත් විය යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම යටතේ දියත් කර ඇති මෙහෙයුම් වලදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ ආමි සම්පත්ගේ ජාතියෙක් මෙන්ව දැනට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ වෙලී සුදාගේ සමීප ඥාතියෙක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශය සමත්ව තිබෙනවා. මීගොඩ පොලිසිය ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී පාදුක්ක බටහිර හොරගල ප්‍රදේශයේ නිවසක රැඳී සිටි බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ සමීපතම ඥාතියකු හෙරොයින් ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 200ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ හෙරොයින් කුඩා පැකට් 110ක් ලෙස පැකට් කර තිබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ආමි සම්පත්ගේ මස්සිනා සමීර මදුසංකේවත් රේල්පාරේ සමීර නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන සැකකරුවෙකු කොටහේන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අපරාධ රැසක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින මෙම සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 2ක ප්‍රමාණයක් සිය සන්තකයේ තබාගෙන සිටි බවයි පොලිසිය සඳහන් කළේ. ප්‍රධාන පුවත් විකාශය අවසන් යලි තොමෙම රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.